කුළුණින්දෙහෙවත් දිවාකාලයේ කෙටි නින්දක් ලැබීම කාලය කාදමීමක් නොවේ. ඇත්ත වශයෙන්ම කෙටි නින්ද අපගේ මොළය යළි පුබුදුවාලීමක් සිදු කරන අතර නින්ද පිළිබඳ පර්යේෂණ සිදු කරන විශේෂඥයින් පවසන්නේ විනාඩි 10ක 20ක අතර කාලයක කෙටි නින්දක් ලබා ගැනීම මගින් ශරීරයට මිල කළ නොහැකි වාසි අත්තර බවයි. නමුත් ඔබ කෙටි නින්දකින් ශරීරය වෙත ලබා ගැනීමට අපේක්ෂා කරන කාරණය අනුව මේ වෙනස් වෙනවා. කෙටි නින්ද පිළිබඳ විද්‍යාත්මක ඔප්පු කරුණු කිහිපයක් ගැන දැන් අපි කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපගේ දැනුම ලෝකේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්නත් පුළුවන්. විනාඩි 10ක 20ක අතර කාලයක කෙටි නින්ද. විනාඩි 10ක් 20ක් අතර කාලයක කෙටි නින්දක් ලබාගෙන අවදි වීමෙන් ආවේගයෙන් යුතුව හොඳ ජවයකින් කාර්යයන් සිදු කළ හැකි බව විශේෂඥයින් පවසනවා. විනාඩි 60ක පමණ කෙටි නින්ද. විනාඩි 60ක පමණ කෙටි නින්දකින් මතක ශක්තිය යලි පිපිදෙන බව සොයාගෙන තිබෙනවා. මෙවන් නින්දකින් ඔබට ඔබේ මතකයේ ගැඹුරේ තිබෙන විවිධ කරුණු පිළිබඳ විවිධ ස්ථාන සහ මිනිසුන්ගේ මුහුණුවර නැවතත් අලුත් කරගන්න පුළුවන්. මෙහි අවාසියක් වන්නේ අවදි වීමේදී හිස කරකැවිල්ල සහ කම්මැලි ස්වභාවය ඇතිවීමයි. විනාඩි 90ක කෙටි නින්ද. විනාඩි 90ක කෙටි නින්ද දිගු වේලාවක සම්පූර්ණ නිදි චක්‍රයකට සමාන වෙනවා. මෙවන් නින්දක් ලබා අවදි වීමෙන් පසුව නිර්මාණාත්මක මනෝභාවාත්මක මතක ශක්තියක් වර්ධනය වී නිර්මාණාත්මක ක්‍රියාවන්වල නිරත වීමට හැකි බව වෛද්‍යවරු පරීක්ෂණ මගින් හෙළි කර තියෙනවා. PubMed සංග්‍රහයේ පළ වූ කෙටි නින්ද පිළිබඳව කළ අධ්‍යයන වාර්තාවට අනුව දිවා කාලය තුළ විනාඩි 5ත් 10ත් අතර කාලයක කෙටි නින්දක් ලබා ගන්නා පුද්ගලයින්ට එවන් නින්දක් ලබා නොගන්නා පුද්ගලයින්ට වඩා වැඩි පරීක්ෂාකාරී බවක් සහ ඥානයක් වර්ධනය වෙන බව සඳහන් වෙනවා. ඒ වගේම විනාඩි 10ක් 20ත් අතර කෙටි නින්දක් මගින් ශරීරයෙන් නැවත ප්‍රාණවත් වන බව විනාඩි 60ත් 90ත් අතර තරමක් දිගු නින්දකින් සම්පූර්ණ වශයෙන්ම ශරීරයේ බුදුවාලීම සිදු කර ගන්නට පුළුවන් බව එහි සඳහන් වෙනවා. ඔබ මේ කෙටි නින්ද ලබා ගැනීමේදී බෙල්ල සුවපහසු ආකාරයට තබාගෙන යම්කිසි ආසනයක වාඩි වී කෙටි නින්ද ලබා ගන්න. එයින් ඔබට දිගු නින්දක් ලැබීම වළක්වනවා. ඒ දිවා කාලයේදී වඩා දිගු නින්දක් ලැබීමෙන් මොළයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන නිසායි. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.